Hello beautifuls. Only thing, thawat aloth video ekata ola godak aadarein ekathu karagannawa. I think ola balna methi ada me video eke mama olath ekak monada share karaganna laasthi wenne kiyala. I think onna ada goda dawasikin solo date ekak ewith inne mama. I think ada batada mama mulim aawa salon ekata මගේ eyebrows හදන්න මම මාස එකහම මාර්කින් විතර eyebrows හදලා තිබුණ නැහැ. මගේ eyebrows දෙකේ පොඩි unbalance ගතියක් තිබිලා මම ඊට පස්සේ මාස එකහමාරක් විතර eyebrows හොඳට වැව්වා. ඊට පස්සේ තමයි ඔන්න අද හදන්න ආවේ. දැන් ඉතින් මගේ වැඩි ඉවරයි. මට විනාඩි 15ක් විතර වැඩේට ගියේ. ඉතින් ඊට පස්සේ මං චුට්ටක් එළියේ පොද. ඉතින් ඒකෙහිඳ මෙතනට හෙලා වාඩි වෙලා ඉන්නවා. I think මේක ඉවර වෙලා ඊට පස්සේ මට ඇත්තටම parcel එකක් post කරන්න යන්න තියෙනවා. මේ ගමුයි post office එකට. ඉතින් අපි යන් ඒකත් කරන්න. දැන් මම post office එකට ආවා. ඉතින් ඉක්මනටම මේ parcel එක post කරන්න ඕනේ. අද මම තනියම හොඳ වෙලාවට මට එතන හිටිය girl කෙනෙක් support කරා pack කරන්න. I think මට මෙන්න මේක තමයි මම ඒ parcel එක post කරේ. I think black color tote bag එකයි white color මගේ තිබුණ penguin design එකේ tote bag එකකට එයාගේ බබාගේ නම ගහලා තමයි ඉල්ලුවේ. ඉතින් ඊට අමතරව එයාගේ ඉලීෂ කියන දුවගේ birthday එක කිව්වා. ඉතින් එයාට පොඩි gifts වගේකුත් මේ pack එකටම දාලා ඉල්ලුවා. ඉතින් මම ඒ අම්මගේ request එක අනුව එයාට බබාට ඕන කරන unicorn theme එකට pencils දෙකකුයි hair bands මේ විදියට අරගෙන gift parcel එක එයාට gift එකක් විදිහට wrap කරලා ලස්සනට දුන්නා. ඉතින් මේ හැම එකකටම මට payments කරා. ඉතින් ඊට අමතරව birthday card එකකුත් request කරා. ඉතින් birthday card එකේ ඇතුලේ මොනවද ලියන්න ඕන කියලා මම කීප සැරයක්ම ඇහුවා. නමුත් ඉතින් මට හරියට උත්තරයක් හම්බුනේ නැති හින්දා ඉතින් මම empty card එක ඒ විදිහට post කරා. මොකද මට card එකටත් already යා සල්ලි දාලා තිබුණේ හින්දා. ඉතින් මේක මට සතියක් වගේ කල් තියලා තමයි හම්බුනේ. ඉතින් මේ විදිහට මේ bag දෙක මේ විදිහට අද ඔන්න මම post එකට දැම්මා. I think ඒ වැඩේ ඒ විදිහට ඉවර කරලා ඊට පස්සේ මම ආවා පෙරේරන් සාංශ එකට. මට පෙරේරන් සාංශ එකට යන්න ලොකු උමනාවක් තිබුණා. විශේෂයෙන්ම මෙයාලගේ chicken roll එක chicken chinese roll එක කන්න සහ ice coffee එක බොන්න. හැබැයි ඉතින් මම එදා යනකොට roll ඉවරයි. ඉතින් මොනා කරන්නද තිබුණ දෙයක් අරගෙන ඊට පස්සේ මම ice coffee එකක් කොනොයි කියලා කොහොමත් හිතාගෙන හිටියානේ. ඉතින් ice coffee එකත් අරගත්තා. දැන් ඉතින් මේක කාලා ඊළඟට බලන්න ඕනේ මොනාද කරන්න තියෙන්නේ කියලා. ලොකුවටම plans නැහැ. මොකද මේක හදිස්සි ආපු ගමනක්. එහෙම solo date එකක් මම යනවා කියලා plan කරගෙන ගියා නෙමෙයි. salon එක appointment එක උනත් මම ඊයේ රෑ තමයි දාගත්තේ. ඉතින් දැන් මේක මේ විදිහට කාලා ඊට පස්සේ මට තව ඇත්තටම මගේ ගෙදර බෑග්ස් වගේ එක ඕඩ එකකුත් තියෙනවා මට පේන්ට් කරන්න. බලමු මම බෑග් එකකුත් අරගෙන ආවා. දැන් අම්මලා ගෙදර ගිහිල්ලා මට ඒකට වෙලා තිබුණොත් මඩ එක කරන්න පුළුවන් වුණොත් මම ඒක කරනවා. ඊට පස්සේ ආය හවස කොහේ හරි චුට්ටක් එළියට යනවා. චර්ච් එකට යන්නත් ඕනේ. ඒකින්ද බලමු හවස ප්ලෑන්ස් කොහොම වෙයිද කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඉතින් සෝරි කියලා කියනවා. මට ලාස්ට් වීක් එකේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුවත් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගනි. මොකද අද බදාදා තමයි මම මේක vlog කරන්නේ. ඒත් මම බදාදා මේක vlog කරාට මේ වීඩියෝ එක දවස් සෙනසුරාදා වෙනකන්ම ඇදුනා. ඉතින් ඒකට හේතුවත් ඔයාලා ඉස්සරහට දැනගනි. මම දැම්ම කියන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්නකො ඇයි ඒක එහෙම උනේ කියලා. දැන් ඉතින් මේක මේ විදිහට කාලා ඊට පස්සේ යන්න ඕනේ ගෙදර. අම්මලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ හවස බලමු කොහොමද අනිත් දේවල් ටික වෙන්නේ කියලා. දැන් මමාව කීල්ස් එකට ගෙදරට අම්මලාට පොඩි බඩු ගිහිපයක් අරගෙන යනවායි කියලා. ගොඩක් නෙමෙයි ඉතින් පොඩ්ඩක් මොන හරි අරගෙන යනවා කියලා. මොකද මම මේ ගෙදර යන්නේ මාස එකමාරකින් දෙකකින් වගේ. ඉතින් ඒකේ අම්මලාට ඕන කරන බඩු ටිකත් අරගෙන මමත් ඇත්තටම පොඩි වටයක් දැම්මේ. මේ මට මම මේ දවස්වල පොඩි ෂැම්පු එකක් හොයනවා මට නෙමෙයි හස්බන්ඩ්. ඉතින් මේ ෂැම්පු එකක් තියෙනවද කියලා බලන්න සහ ඊට අමතරව සෙන්සඩයින් toothpaste එකක් තියෙනවද කියලා මට බලන්න ඕන. මොකද අපේ පැත්තේ එක food city එකකවත් නැහැ සෙන්සඩයින්. ෆාම්සි වලත් නැහැ. I think මීගම පැත්තේ කීල්ස් එකේ එතකොට අපි කොයි කී මම බැලුවා. ඉතින් එහෙම තියෙනවද කියලා තිබුණොත් ගන්නවා කියලාත් හිතාගෙන තමයි ආවේ. හරි ඊට පස්සේ දැන් ඉතින් ගෙදරට ඕන කරන බඩ ටිකකුත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ඉතින් මේ දවස්වල මගේ වැඩ වෙන්නේ. මොකද ඉතින් බිස්නස් එකේ වැඩත් එක්ක ඇත්තටම ටිකක් මට ටයිම් හොයාගන්න අමාරුයි වීඩියෝ එඩිට් කරන්න.
නමුත් මම මේ වීඩියෝ එක බදාදා බ්ලොක් කරලා ඔයාලට සැටර්ඩේ දාන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් සෝරි මට ඒක කරන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුව තමයි ඉස්සරහට දැක්ක ගනි ඇයි එහෙම බැරි වුණේ කියලා. ඉතින් ආයෙම කියනවා මාව අමතක කරන්න එහෙම එපා. මම පුළුවන් උපරිම ට්‍රයි කරනවා මේ දවස්වල මගේ බිස්නස් එකේ වැඩ ටික චුට්ටක් මැනේජ් කරගෙන ඔයාලට බ්ලොග්සුත් එක දිගට අරගෙන එන්න. ඉතින් මාව අමතක කරන්න එපා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ හිටියා වගේම මට එක දිගට බ්ලොග්ස් දාන්න බැරිවත් මම ෂෝට් වීඩියෝස් හරි ඔයාලට අරගෙන එන්න පුළුවන් උපරිම ට්‍රයි කරනවා. එතකොට ඔයාලට මාත් එක්ක අප්ඩේට් එකේ ඉන්න පුළුවන් හින්දා. ඉතින් ඇත්තටම මට ගොඩක් ඕඩර්ස් හම් වෙනවා. ඉතින් ඒ ඕඩර්ස් සමහරක් අය ඇත්තටම එයාලගේ බර්ත්ඩේස් වලට, එතකොට ළඟ තියලා, ඒ කියන්නේ දැන් බර්ත්ඩේ එක තව දවස් දෙකකින් නම් අද වගේ ඕඩර් එකක් දුන්නම හරිම අමාරුයි කරන්න. මොකද කස්ටමයිස් එකක් කරන්න සාමාන්‍යයෙන් අඩුම ඩිසයින් එකත් එක්ක ඩිසයින් එක කන්ෆර්ම් කරගෙන බෑග් එක මහාගෙන කරන්න මට දවස් දෙකක් තුනක් අතර කාලයක් යනවා. ඉතින් ඔයාලා ඒ වගේ ඔයාලගේ බර්ත්ඩේ එකට කාට හරි gift එකක් දෙන්න, ඉතින් මේ වගේ ළඟ ළඟ දවස් plan කරගෙන මට order එකක් දෙනවා නම් ටිකක් කල් දියලා orders දෙන්න ළමයි. මොකද මේ මම paint කරලා අඩුම පැය 10ක්වත් paint එක හොඳට fabric paint එක හොඳට වේලෙන්න තියන්න ඕනේ. එහෙම නැතුව මම ඊට පස්සේ ඒක parcel කරලා ඔයාලට දැම්මම රෙද්දේ paint එක ඇලෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ හින්දා අඩුම මම පැය 10ක් තියලා හොඳට iron කරලා ඒ දේවල් බලලා තමයි ඔයාලට ඉතින් දෙන්නේ. ඉතින් අර ඒකේ හින්දා ඔයාලා මට හදිසි කරොත් මට ඒක ඒ විදිහටම ක්වලිටි එකටම ඔයාලට දෙන්න බැරි වෙනවා. ඉතින් ඒකත් මට ඇත්තට මේ වීඩියෝ එකේ කියන්න ඕන වුණා. හරි, දැන් ඉතින් මම ගෙදර ඇවිල්ලා ගෙදර ආවේ 12ට කිට්ටුයි. ඉතින් අම්මල මේ විදි බත් පාර්සල් ඔතනවා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ දවස්වල සතිය දවස්වල ගෙදර ආවත් මට මේ වැඩේ සෙට් වෙනවා. ඉතින් මම ඉක්මනට අම්මට බත් පාර්සල් ටිකත් මේ විදිහට ඔතලා මාක් කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ හොඳටම වහින්න ගත්ත ළමයි. දැන් වෙලාව 2යි. මං 3ට විතර ආ යන්න කියලා plan එකේ හිටියා. හොඳටම වැස්සා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි ළමයි මට ඔයාලට වෙන්ස්ඩේ vlog කරපු වීඩියෝ එක සැටර්ඩේ ඔයාලට අරගෙන ඉන්න බැරි වුණේ. ඉතින් මොකද මගේ සෝලෝ ඩේට් එක මට කම්ප්ලීට් කරන්න උනේ නැහැ. වැස්ස හින්දා මට ඒක නතර කරන්න උනා. හලෝ, ඔයාලා ඉතින් ඔන්න එකපාර බලනවා ඉතින් සෝලෝ ඩේට් එකක් කරගෙන ඉඳලා මොකද මේ කියලා. ඉතින් මගේ සෝලෝ ඩේට් එක වැඩේ හරියේ නැහැ. ඉතින් මම ඔයාලට කිව්වත් වගේ එදා මම ගෙදර ගියා. ගෙදර ගිහලා හවස් වර යන්න කියලා හිටියා. හොඳටම වැස්සා. වැස්සා කියන්නේ වැස්ස රෑ වෙනකම්ම එක දිගටම හැමමම වැස්සා. අපි දැන් ගෙදර ආවෙත් මාර අමාරුවෙන්. මේ ඉතින් ඒක හින්දා සෝලෝ ඩේට් එක එතනින් ඉවරයි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ඔන්න මගේ වරුවක දවසක වරුවක සෝලෝ ඩේට් එකක් ඒ විදිහට උනේ. දැන් අද සෙනසුරාදා. මම ගියේ බදාදා. ඉතින් අද සෙනසුරාදා. ඔන්න දැන් අද ආයේ යනවා ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් අද යන්නේ මම තනියෙන් නෙමෙයි හස්බන්ඩ් එක්ක. ඉතින් අදත් මේ දවස්වල උදේට පායලා හවසට වහිනවා. ඉතින් මේ මම නිදිමත පාටයි කියලා ඔයාලට පේන්නේ. මේ පේනව ඇති. ඉතින් දැන් වෙලාව 7:30. ඉතින් අපි දෙන්න මීගම යන ලෑස්ති වෙනවා. ඉතින් ඊයේ නිදාගෙන ඉඳි ටිකක් රෑවුණේ. ඉතින් ඒක තමයි මට ටිකක් නිදිමත පාට තියෙන. දැන් මම ටිකක් බාගිර මම ලෑස්ති වෙදී තමයි මට මතක් වුණේ මම බ්ලොග් එකක් බදා දෙන්නලා බ්ලොග් එකක් කරගෙන නේද මේ හිටියේ කියලා. ඉතින් හරි, දැන් ඉක්මනට ලෑස්ති වෙලා මම මුකුත් එහෙම මේකක් මුකුත් පාවිච්චි කරන්න ඉක්මනට යන හින්දා ලිප්ස්ටික් ටිකක් විතරක් ගාගෙන යනවා. ඉතින් ඒ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් එහෙනම් දැන් ඉක්මනටම ලෑස්තිලා අපි යන්. මට තව පොඩි වැඩ වගේක් කරගෙන තියෙනවා. ඒත් වගේම චර්ච් එකට යන්නත් තියෙනවා. ඉතින් අපි බලමු වැස්සත් එක්ක ඒ වැඩ ටික කොහොමද අද වෙන්නේ කියලා. Thank you.
හරි දැන් ඉතින් ලෑස්තිලා ඉවරයි මම අන්තිම මොහොතේ බ්ලවුස් එකත් මාරු කරා මේ ෆොටෝ එකක් ගන්න කියලා කියනවා තාක්ෂණ ඉතින් ඒකට ගැලපෙන විදිහට මේකත් ඇලිගෙන යනවා හරි දැන් ඉතින් එහෙනම් යන්න තමයි තියෙන්නේ හරි අපි එහෙනම් ගිහිල්ලා මොනාද කරගන්නේ මොකද මම කලින් කියන්නේ නැහැ මොකද මම දන්නේ නැහැ මොනාද කරන්න පුළුවන් වේද පරිවේද කියලා ඉතින් ඉන්නවා මම බලමු ඉස්සරහට ගිහිල්ලා මොනාද කරන්නේ කියලා හරි එහෙනම් ඉදිරියට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න දැන් අපි දෙන මුලින්මාව ඩිනාලි ස්ටුඩියෝ එකට නිගම්බවල අපි දෙන්නගේ ෆොටෝස් අරගන්න. ඉතින් හස්බන්ඩ්ගේ ඔෆිස් වැඩකට තමයි ෆොටෝස් ගන්න ඕනේ. ඉතින් ඒ ෆොටෝස් ටිකත් අරගෙන අපි දැන් ඊට පස්සේ යන්න ඕනේ. මගේ බෑග්ස් වලට රෙදි වගේක් ගන්න තියෙනවා. මොකද මම කලින් රෙදි ගත්තා. මුලින් මම බෑග්ස් ටික මහන්න රෙදි මිට් ගත් තෝරගත්ත මෙටීරියල් එක දෙවනි පාර බෑග්ස් සෙට් එකේදී මාරු වුණා. මාරු වුණා කියන්නේ මට ඇත්තටම මේ එකම ක්වලිටි එකට හොයාගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි දෙවනි පාර බෑග්ස් ටික මගේ අතින් ඉතුරු වුණා. ඉතුරු වුණා කියන්නේ මගේ ගත්ත මෙටීරියල් එකකින් අය බෑග්ස් යවුවේ නැහැ. ඊට පස්සේ තමයි දැන් මේ මේක ගන්නෙ මේකේ දැන් හොයන්න ඕනේ හරිම. ඒ කියන්නේ මුලින්ම මම බෑග්ස් ගත්ත මෙටීරියල් එක. ඉතින් ඒක මං හොයන්න කියලා තමයි දැන් නිගම් වලට ආවේ. මොකද කලින් එකපාර අපි දෙන්න කලබලේ ඇවිල්ලා ඒ රෙදි මොනවද කියලා බලන්නෙත් නැතුව අරගෙන ගියා. ඉතින් කොහොම හරි ඒක ටිකක් ලොකු පාඩුවක්. කමක් නැහැ. ඉතින් එහෙම දේවල් වෙනවා. එහෙම දේවල් වෙද්දීනේ අපි ඉගෙනගෙන යන්නේ ඉස්සරහට. ඉතින් දැන් අපි දෙන්න චුට්ටක් ඇවිදලා බලලා හරිම මෙටීරියල් එක තෝරගෙන යනවයි කියලා තමයි ඔන්න දැන් අද මේ දවස වෙන් කරගෙනම ආවේ. ඉතින් උදෙන් ආවෙත් දවල් වෙද්දි මීගම්මුවේ අද සෙනසුරාදා බසාර එක තියෙනවා. ඉතින් සෙනඟ වැඩි වෙනවා මේ හරියේ. ඉතින් ඒක හින්දා තමයි මේ ටිකක් උදෙන් ආවෙත්. කොහොම හරි ඉතින් අපි අපිට ඕනම රෙද්ද අන්තිමට හොයාගත්තා. ඉතින් දැන් ඒකෙන් තමයි මම බෑග්ස් මහන්නේ. ඉතින් ආයෙ වගේම තමයි ගොඩක් ආය මගෙන් කමෙන්ට්ස් කරලා අහලා තිබුණා ඔයාද බෑග්ස් මහන්නේ කියලා. ඔව් මම බෑග්ස් මහනවා. මම කියන්නේ මම තමයි يعني මම රෙදි අරගෙන දීලා සපෝට් එකක් එක්ක يعني හස්බන්ඩ්ගේ අම්මගේ සපෝට් එකත් එක්ක තමයි බෑග්ස් මහන්නේ. ඉතින් ඊට පස්සේ මගේ හැතින්ම තමයි ඔයාලට පේන්ට් කරලා ෆයිනලි බෑග් එක හම්බෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට තමයි ඉතින් මගේ බිස්නස් එක යන්නේ. මේ ඉතින් අපි දෙන්න කලින් මහගත්ත පර්ස් එකක් අරගෙන ඇවිල්ලා හරිම මෙටීරියල් එක බල බල හොයනවා. ඉතින් කොහොමhari අපිට ෆයිනලි අපි හොයපු මෙටීරියල් එක හම්බුණා. ඉතින් දැන් ආයි බය වෙන්න දෙයක් නැහැ. මම බය නැතුව ඔයාලට බෑග්ස් දෙනවා. මොකද මම සැටිස් නැත්තම් සාමාන්‍යයෙන් මම බෑග් එකක් යවන්නෙත් නැහැ. ඉතින් හරි. දැන් ඉතින් මේ වැඩෙත් කරලා ඉවරයි. දැන් නම් අපි දෙන්නට හොඳටම බඩගිනි. මොකද උදේට කාලාවෙත් නැහැ අපි දෙන්න. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ආවා ග්‍රෑන්ඩ් එකට. දවල්ටයි උදේටයි දෙකටම එකට මොන හරි අරගෙන යනවයි කියලා. ඉතින් දැන් අපි දෙන්න කෑමත් කෑම ඕඩර් කරලා අපිට ඩ්‍රින්ක්සුත් ඕඩර් කරලා ඊට පස්සේ අපි දෙන්න ඕඩට ගියා වාඩි වෙලා ඉන්නවා කියලා. ඉතින් දැන් මේ ටික කාලා ඊට පස්සේ චර්ච් එකට යන්නත් ඕනේ. ඉතින් ඒ විදිහට තමයි ඔන්න අද දවසේ ප්ලෑන් එක තියෙන්නේ. ඊට පස්සේ දැන් රෙදි ගත්තා. රෙදි අරගෙන දැන් කපලා ඒවා මහන්නත් ඕනේ බෑග්ස්. මොකද මට නෙක්ස්ට් වීක් එකේ යවන්න ඕඩර්ස් දෙකක් තියෙනවා. ඒ දෙකට මං ගාව බෑග්ස් නැහැ. ඉතින් අර ඒකෙහිඳ මොකද මම එහෙම ලොකු ප්‍රමාණයක් ගෙනල්ලා එකපාර ලොකු ප්‍රමාණයක් ගෙනල්ලා මම රෙදි තියාගෙන බෑග්ස් මහන්නේ නැහැ. සාමාන්‍යයෙන් බෑග්ස් 10කට වගේ හරියන විදිහට තමයි මම රෙදි ගන්නෙ. ඒත් ඉතින් මේ පාර ටිකක් වැඩිපුර ගත්තා. මොකද නිතර නිතර යන්න එන්න අමාරු හින්දා. ඉතින් ඒ වගේම තමයි අලුත් ඩිසයින් එකක අලුත් බෑග් එකකුත් කරන්න අපි දෙන්න මෙටීරියල් ගත්තා වෙන කලයකකින්. ඒකත් මම ඉස්සරහ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නම්. ඒකේ ඩිසයින් එක කොහොමද? ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි ආයෙත් ඔයාලට මතක් කරනවා ඔයාලත් බ්ලැක් කලර් ටෝට් බෑග්ස් වලට ආසයි නම් ඔයාලා කැමති ඩිසයින් එකක් තියෙනවා නම් මට වට්ස්ඇප් කරන්න. මගේ වට්ස්ඇප් නම්බර් එක පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මට වට්ස්ඇප් කරලා ප්‍රයිසස් දැනගෙන ඔයාලට කැමති ඩිසයින් එකක් මට කියලා කරගන්න. මගේ 100% මම ඔයාලට දීලා හොඳම ක්වලිටි එකට ඔයාලට ඒ බෑග් එක දෙනවා. ඉතින් ඔයාලා කස්ටමයිස් ඩිසයින් එකක් දෙනවා නම් සාමාන්‍යයෙන් මට ඩිසයින් එක කරන්න ෆුලි කම්ප්ලීට් කරන්න දවස් දෙකක් තුනක් වගේ ඕනේ. ඊට පස්සේ දවස් දෙකක් ඇතුළත තුළ මම ඔයාලට පෝස්ට් එකට දානවා. මම පෝස්ට් එකට දාලා දවස් දෙකකින් වගේ ඔයාලගේ අතටම ඔයාලගේ බෑග් එක හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න මේ දවස්වල
මගේ ඒ වැඩ ටිකත් වෙන්නේ. දැන් ඉතින් කතාවෙන් කතාව අපි දෙන්නගේ කෑම එකත් කනවා, අපේ ඩ්‍රින්ක්සුත් හම්බුණා. ඉතින් අපි දෙන්න මේ ගොඩ දවසකින් ෆල්වුඩ් එකක් බොන්නේ. ඉතින් දෙන්නම ගත්ත දෙකක් සාමාන්‍යම වෙනදාට බොන්නේ ඔයාලා දන්න චොක්ලට් මිල්ක් ෂේක්නේ. ඉතින් අද ඇත්තටම මට ෆල්වුඩ් එකක් බොන්න ආස හේතුණා, මොකද හස්බන්ඩ් ගන්නවා කිව්වම ඉතින් අද දෙන්නටම ෆල්වුඩ් දෙකක් ගත්තා. හරි, දැන් ඉතින් මේකත් බීලා චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ යන්න ඕනේ අනිත් වැඩ ටික කරන්න. දැන් ඊළඟට අපි දෙන චර්ච් එකට ආවා. ඉතින් චර්ච් කීයේ නැහැ මම ගොඩක දවසකින්. ඉතින් ගිය බදාද මම එන්න කියලා හිටියේ. ඉතින් කොහොම හරි වැස්සේ හින්දා මට එන්න බැරි වුණා. ඉතින් ඔන්න අද හස්බන්ඩ් එක චර්ච් ආවා. ඉතින් ඇවිල්ලා ඊට පන්දම් පත්තු කරලා ඔරසං කියලා ඊට පස්සේ ගෙදර යන්න තමයි ඉතින් තියෙන්නේ. අද දවසේ මේ වැඩ ටික විතරයි ඇත්තටම අපි දෙන්නට කරන්න තියෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ වීඩියෝ එක වෙන්නේ. ඉතින් ඔන්න බදාද දවසේ සෙනසුරාදු දවසේ මම මොනවද කරේ කියලා තමයි ඔන්න ඔයාලත් එක්ක මම අද වීඩියෝ එකේ ෂෙයා කරගත්තේ. ඉතින් එහෙනම් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.